හලෝ කොහමද ඔගොල්ලෝ හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැන් අපි හිතමු ඔයගොල්ලෝ ඩිග්‍රියක් කරනවා මොකක් හරි ඩිප්ලෝමාවක් කරනවා මේකෙදී ඔයගොල්ලෝ ඩොකියුමන්ටේෂන් එක හදනකොට කොහොමද මේ page numbering කරන්නේ section break දාගෙන මේ නටන්නේ කොහොමද කියලා පොඩි ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන් ඔයගලන්ට ඒ කියන්නේ ඔයගලන්ට දෙනවා පළවෙනි පිටු ටික රෝමන් නම්බර් ඊළඟ පිටු ටික නිකන් normal numbers වලින් ඒතර අපි කොහොමද මේක කරන්නේ කියලා මම දැන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ වගේ අපි ගමු word එක මං word 2016 version එක use කරන්නේ right දැන් මේකෙදි අපි හිතමු අපිට මේකේ මොන හරි ඕනින් කියලා document එකක් ඕනේ මම ඒක නිසා පොඩි command එකක් මෙතන type කරනවා word වල තියෙන command එකක් තමයි equal rand ඔයාලට මේක ඇතුළේ දෙන්න පුළුවන් කොච්චර paragraphs ගානක් ඕනද කියලා අපි නිකන් දෙමු 100ක් වගේ එතකොට අපිට paragraph 100ක පිටු ටිකක් එනවනේ ඇත්තටම දැන් කිව්වොත් පිටු අවිල්ලා තියෙනවා නේ පිටු 12ක් 13ක් එන්නවනේ 10ක් විතර එන්නවනේ හරි මගේ ඊට පස්සේ මම මේක view එකට ගිහිල්ලා මම මේක one page දාලා බලන්න පිටු තියෙනවා ඇත්තටම කිව්වොත් පිටු 9ක් තියෙනවා කිසි ප්‍රශ්න නැහැ දැන් අපි මම කියලා දෙන්න යන්නේ මේ වගේ එකක් කොහොමද කරන්න කියලා පළවෙනි රෝම ඉලක්කම් වලින් පටන් ගන්න ඊට පස්සේ normal numbering system එකේ පටන් ගන්න ඊට පස්සේ මැද්දේ මොකක් හරි page එක landscape කරන්න හරි portrait කරන්න දුන්නා මේ වගේ දේවල් කොහොමද කරන්න කියලා ඒකට අපි කරන්නේ section breaks දාලා section break කියන එක දාන්න පුළුවන් ඔයගලන්ට layout වලට ගියොත් මේ breaks ඇතුළේ තියෙනවා එක එක જાතියේ breaks මේ තියෙන section breaks වර්ග ටික next page කියන්නේ a break එක දාපු ගමන් ඊළඟ page එකට යනවා අලුතෙන්ම පටන් අරගෙන කොච්චර වා type කරගෙන ගියත් ඒක අලුත් page එක තමයි පටන් ගන්නෙ නිසා මේක ගොඩක් විශේෂ වූ break එකක් ඒක පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක තමයි continuous break එක ඒ කියන්නේ එකම page එකේ තැන් කීපයක breaks වුණා අපිට continuous කියන එක use කරන්න පුළුවන් right දැනට මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද අපි මෙතනින් අපි හිතමුකෝ දැන් මට පළවෙනි පිටු තුනක් යනකම් රෝම ඉලක්කම් වලින් එන්න ඕනේ නිසා මම තුන්වෙනි පිටුවට ගිහිල්ලා එතනින් පස්සේ මට වෙන section එකක්න්නේ ඒ නිසා මම එතනින් අන්තිම පැරග්‍රාෆ් එකට ගිහිල්ලා breaks යටතේ මම next page කියන section break එක දෙනවා අපිට මොකුත් පේන්නේ නැහැ මේක ආවද නැද්ද කියලා ඒක අපිට බලන්න ඕන නම් ඔයගලන්ට මේ home එකේ තියෙනවා මෙන්න මේ icon එක මේ icon එක තමයි show hide මේ අපේ තියෙන එක එක මේ characteristics බලන්න පුළුවන් අපේ word වල තියෙන මේක click කරාම මේ section break එකක් වෙරලා තියෙන ඊළඟ page එකට ඒ කියන්නේ දැන් මේක sections දෙකක් පළවෙනි section එකයි දෙවෙනි section එකයි ඒකත් ඔයාලට බලන්න ඕන නම් ඊටත් දරා හොඳට ඔයා header footer ගන්න click කරලා බලන්න මේක section 1 මේක section 2 කියලා sections දෙකක් තියෙනවා right දැන් ආ පළවෙනි section එකට numbering system එක දාමු right මම ගිහිල්ලා page numbers වලට page format කරනවා මම මේක format එක දෙනවා පළවෙනි එක රෝම ඉලක්කම් වලට මේක start කරන්න ඕනේ 1 ඉඳන් කියලා මම දෙනවා මම okay කරනවා right දැන් මම page number එක දානවා footer එකේ bottom of the page මෙන්න මේ මැද තමයි මම දාන්නේ මගේ නම්බර එක. right. එතකොට මේ මැද්දෙන් ඇවිල්ලා තියෙනවා 1 2 3 ඊට පස්සේ ඇවිල්ලා තියෙන්නේ බලන්න නම්බර එක කෙලින්ම 4 කියලා වෙන එක. දැන් මට මේක 1 2 3 කියලා පටන් ගන්න ඕන normal arabic numbers වලින්. ඉතින් මම එතනට ගිහිල්ලා දැන් එතනට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේ option එක link to previous කියලා. මට ඒකක් ඕනේ නැහැ. මේක previous එකට සෙට් වෙන්න ඕනේ නැහැ මේක මුලින් නම් එකේ නම් පටන් ගන්න ඕන නිසා මම මේක link to previous ටික එක අයින් කරනවා ඊට පස්සේ මම ආපහු මගේ page formatting result ගිහිල්ලා මේක 1 2 3 දෙනවා right start at 1 කියලා දෙලා okay කරනවා දැන් බලන්න මේක එකේ නම් පටන් ගන්නවා ඊට උඩ එක 3 ඊට පස්සේ කෙලින්ම 1 2 3 4 කියලා යනවා ඊට පස්සේ අපි හිතමු දැන් මෙතන 4 වෙනි එකේදී අපිට මේක landscape කරන්න ඕන කියලා අපිට මෙතන ඒක සෙක්ෂන් බ්‍රේක් එකක් දාන්න වෙනවා මම හෙඩර් ෆුට් එකකින් අයින් වෙන්නම් මම මෙතනින් දානවා සෙක්ෂන් බ්‍රේක් එකක් මුලින්ම ලේඅවුට් වලට ගියා බ්‍රේක්ස් වලින් කන්ටිනියස් එකක් දාන්න මොකද මත් මේක අලුත් page එකට යවන්න ඕනේ නැති නිසා කන්ටිනියස් බ්‍රේක් එකක් දැම්මා ඊට පස්සේ ඊට යටිනුත් මට මෙතනින් ඒක අයින් කරගන්න ඕනේ ඒ නිසා බ්‍රේක්ස් වලට ගියා කන්ටිනියස් බ්‍රේක් එකක් දැම්මා දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සෙක්ෂන් මේක වෙනම සෙක්ෂන් එකක් ඒක ඇතුළෙම තියෙන හැබැයි same as previous ම තමයි number system එක වෙනස් වෙන්නේ නැහැ ඕනනම් අපි ඒක වෙනස් කරන්න බැරි වෙන අපි මෙතන මෙතන අපි දාමු දැන් නම්බර් සිස්ටම් එක වෙනස් වෙලානේ මේක අපි 4 ඉඳන් පටන් ගන්න කියලා දාමු right දැන් 4 ඉඳන් පටන් ගන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ 4 මේක තව එකක් නේ මේක 5
හතර පහ හය right ඒ වගේ ලස්සනට යනවා ප්‍රශ්න නැහැ දැන් මට ඕනේ මේ සෙක්ෂන් එක වෙනම සෙක්ෂන් එකක් කරන්න ඒකට මම මෙතන ක්ලික් කරලා දැන් ඔයාලට මේක අනිත් පැත්ත හරවන්න ඕන නම් මම මේක ඔරියන්ටේෂන් එක ලෑන්ඩ්ස්කේප් එක දැන් ඒක විතරක් එක රේ ටික ලෑන්ඩ්ස්කේප් වෙලා තියෙනවා ඒ දෙකම අනිත් ටික ලෑන්ඩ්ස්කේප් වෙලා නැහැ ඔන්නෝම තමයි සෙක්ෂන් බ්‍රේක් එකත් එක්ක වැඩ කරන්නේ